ආයිබෝන් කියලා පිළිගන්නවා සාගා ෆිල්ම් ක්ලබ් එක එකතු වෙලා ඉන්න යාළුවෝ සියලුම දෙනාවම. අද අරගෙන ආවේ මීට පෙර අපි ඔයාලට අරගෙන ආපු චිත්‍රපටියේ දෙවන කොටස. 2021 මේ වන විට මෙම චිත්‍රපටිය රිලීස් වෙලා තියෙනවා. චිත්‍රපටිය නම තමයි Don't Breathe 2. Don't Breathe 1 බලලා නැත්නම් චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා. මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ නම් රොදෝ සර්ගේස් විසින්. IMDb වාර්තාවේ අගේවන්නේ 6.3ක් වගේ ඉහළ අගයක්. ඒ වගේම චිත්‍රපටිය පැය 1යි විනාඩි 38ක දවන කාලකින් යුක්තයි. චිත්‍රපටිය හොර ත්‍රිල කැටගරි වලට තමයි අයත් වෙලා තියෙන්නේ. චිත්‍රපටිය බජට් එක වෙන්නේ ඩොලර් මිලියන 15ක් වගේ ප්‍රමාණය. දැනට ලබාගෙන තියෙන ආදායම ඩොලර් මිලියන 41.3ක්. චිත්‍රපටි කාස්ට් එක පැත්තට හැරලෝ ස්ටෙෆන් ලැං. ස්ටෙෆන් ලැං Don't Breathe 1 චිත්‍රපටි වලින් මේ බ්ලයින්ඩ් මෑන් විචාරකයට පණ පොවනවා. ඒ වගේම මෙර්ලින් ග්‍රේ බ්‍රෙන්ඩන් රෙක්ස්ටන් රොචි විලියම්ස් ඇඩම් යං ඩයනා බැබිනිකෝවා වැනි රංගන ශිල්පීන් හා ශිල්පිනියන් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මේ දෙන්නත් චිත්‍රපටියේ හොඳින් රඟපානවා. Don't Breathe 1 හා Don't Breathe 2 චිත්‍රපටිය අතර ලොකු සම්බන්ධතාවයක් පෙන්නුම් කරන්න ඇති නිසා Don't Breathe 2 අවුලක් නැතුව එක බලපු නැති අයට බලන්න පුළුවන්. කතාව පැත්තට හැරුණොත් අන්ධ මිනිසා එහෙමත් නැත්නම් බ්ලයින්ඩ් මෑන් Don't Breathe 1 චිත්රපටියේ සිදුවුණු සිදුවීම් වලින් පස්සේ කාත් කවුරුවත් නැති පළාතක රහසිගතව වගේ ජීවත් වෙනවා. ඒ අතර ඔහුට කුඩා දුවක් සිටිනවා. ඔහු ඇයට සතුරෙකුගෙන් ගැලවීමට හැකි ලෙසට හොඳට පුහුණුවක් ලබා දෙනවා. ඒ වගේම ඇය මිනිසුන් අතර ගැවසීමට ඒ තරම් අවස්ථාවක් ඔහු ලබා දෙන්නේ නැහැ. කතාවේ ආරම්භය මේ විදිහට තමයි ගලාගෙන යන්නේ. කතාව ගැන කියන්න පුළුවන් මේ විස්තර ටික තමයි. මොකද තව විස්තර ඔයාලට කිව්වොත් කතාවේ කුතුහලය හා රසය නැති වෙනවා. කතාව බලන්න කියලා ආරාධනා කරනවා. කවුද මේ ගෑනු ළමයා? කොහොමද ඇයව ඔහුට හමු වුණේ? ඇයි මේ අන්ධ මිනිසා ඇයව ගෙදර තියාගෙන ඉන්නේ? ඇගේ දෙමව්පියන් කවුද කියන ප්‍රශ්න වලට උත්තර මේ චිත්‍රපටය නරඹලා ඔයාලට බලාගන්න පුළුවන්. ඉතින් ආරාධනා කරනවා චිත්‍රපටය නරඹන්න කියලා. එහෙනම් ගිහින් ඉන්නම්. ජය වේවා.